අයිබෝන් සුපරුදු පරිදි ආදරය අරගෙන අදත් අපි ඔබේ ආලින්දට සොඳුරු කතාභාහක් සමගින්. ප්‍රේක්ෂකයිනි ආදරේ කියල කියන්නේ හරි අමුතු මාතුෘුකාවක්. ප්‍රේක්ෂකයන් හැමදාම අපේ කලාකරුවන්ට ආදරේ. සිනමාවේවා,ෆේදිකාවේවා, සංගීතය වේවා, ක්‍රීඩාාවේවා, මේ මොනු ශේත්‍රහිට අපේ ප්‍රේක්ෂකයන් හැමදාමත අපේ කලාකරුවට ආදරේ. හිතින් ඒවගේ විද් ශේත්‍රයන් ුල දස්කම් පෑ. අපේ ආදර ොදදි නා ගත්ත කලාකාරණයක් අදා අපේ මැදිරියයටට අපි ඇඳවාගෙනවා ලෙංගතු කතා බාගට. ඔබ ඇව වෙවිදදු ඉසවූලින් දැරගට පුළුවන් නමුත් මගේ මතකය නම් ඇයත් සමඟ අධික රොත් එහෙම නොනවර්ි මාතතුරු නාටියෙන් තමයි මගේ මතකය දිවන්නේ. ඕව! ඔබ දැනට මත් දන්න වෙන්නති. ඇය නමින් සනෝෂා බිවිලේ. iPhone iPhone. අද කතාවට ප්‍රේශයක් ගන්නත් එක් බතුමින් දරගල් කෑමති මේ දවසල කොම කලාට යුතු. මේ දසල කලා කටයුතුනම් ට කියැනෙ හරි ම අභිවේකිවතමයි ගත කරන්නේ කලා කටයුතු වලින් මේ දසල මනාලිය කියෙන ස්ටේජ් ්‍රාමයික ඇට්රනවා. දෙ අදත්‍රිහසල් ඒගේ නොදරු අනාගතේ මම අලුතෙන් ටෙලි ද්‍රාමයික කොටස් තුන්සීයක චාමිකර තමයි ඩිරෙක්ට. එයාගේ ටෙලිදරාමයිකේ ඇත් කරනවා. ඉතින් චිත්‍රපරි දෙකකට කතා කරා ඒ දෙක ඇත්තම කියනවානම් තාම ඩේස් දිීලන තාමෙගුල නල්මිඩියම් හයෙනවා. ඉතින් ඒක නිසා කවද පටගන ද කොහුම් පටගනනිදක කියන්න කියන්නදදවා. ඒ දවස තන ලාවටයුතු එක්මයි. ඕ කලා වැඩ කටතුත් එක්ක තමයි මගේ අනිත් කටයුතු. ගොද අනිත් කටයුතු මචර්ස් යනවා ෙ බෝල් මැචර්ස් තියවා ගේෙනම අලුත්මඇ පොඩි සාඩඩ ආසාාවටකන්න රස්සාවක් කරනවා ඉගැන බිල්ඩිංස් හදනවා. ඉතිං ඒකට පොඩ්ඩක් වැඩිය දන්න. එටම ඒ පැත්තර පොඩ්ඩක් යොමු වෙලායින්වා හරි ආසයි සබ්ජෙට්ට එක ඉගෙනගන්න. ඒ එවැනි කටයුතු මේ දස්ර කරෙන යනවාලු තලුදදව ගෙනගන්න ප්‍රියතාව දක්කරන අනිවාරයම ත් සමුග මේ අහල දැනකට කකාරණ ගඩක්තිනවත් දවසල් මවාදී ොදවරතා හත් ස ඔබතුම කලා පවුල්ලකින් ට ආාෂය පියාවගේ ආාශ්‍යතම ඔබතුම මේ ලා ශේත්‍රයේ ඉදිරිගමණට පන්න්නරයක්ෙන් අපි ඒකරත් මතක් කරල කතාවාරපු කරම. ඔහු ලිම මේ වෙලා කියන් ොඩි මගේ පියා සුමිත් බිබිලේ ඇත්තරම හ චිත්. න ඒත් මම ඔහුගෙන් ආවි නෑ මේ ශේෂත්‍රයට. ඇත්තම කියනවා න මම ඉපපදිලා ස්කෝලෙ ගිහිල්ලා ඔක්කුම කරල්ලා තමයි මම රැකියාවකට කොළඹේනවා. කොල්ලොඹට ඇවිල්ලා තරමන් තනයමෙන්නේ කොළට ඇවිල් මං මගේ දිමෝපියන්ට හොරෙන් තමයි මේ ශේෂත්‍රයට පිවිසෙන්නේ ඇඒක ම ස්සලාම්ගේ මිස් වර්කග. එස මිශ්‍රේ ලංන්කා මේ දෙකේම හිටියේ සුමිත්‍රාන්ටි රවින්දරන්දෙනිි මහත්මයයි. එතකොට එගොල්ලන් සමිත්‍රාන්ටිට ලොකු ආසාතිබන මාව ඇගේ චිත්‍රපටියකට ගන්නල. එතකොට ඇයමගින් අහදදිඒත්මව චිත්‍රපටිකන්න ඇතරමන් දැක්ලනෑ මගේ අ අපපච්චිගේ සෙනෙහස කියනෙ මන් දැකල තිබුණ වේ චිත්‍රපටිය. එ මට කිීමම දැනුමත් තිබු ෑ එට පොඩි කාලිමන් දැකළතිබුණා චිත්‍රපටි නලළුනිලියංග මට පොඩි ආසාාවක් කියනකොත් ඇත්ති වනාා. ඒත් ගේ දනැතිලනිසා මගේ පැතර බරවුණේ නැහැ මට තිබේ ගෙනගැනීමේ ආසාාව. ඉතින් ඒක්කම තමයි මම අරවලින් දිනුවට පස්සේ. මම මිස්ශ්‍රී ලංකාගිලමිශේෂයයා ගිහිලා පෝත්‍රන්රප් විදිර දිනලත් මල් ලංකාවට ඇවිල්ලා ඉන්න ගමම්මතමයි හිස්සල්ලාම රඟපෑවි මට හම්බුණේ ජය කොතනද. ඒකයනේ සෝමරත්න රාමණයකගේ ජය කොතනද ෆිල්ම් එක මත රංජ රාමණයකගේ ෆස් ෆිල්ම් එක ඔව ආරම්භය නෑ මංහිතන්නේ නෑ නෑ නෑන. ඔහු. ෆිල්මට කතා කරලා තිබුණ ඉසල්ලාම ඒ වනාට මාව ඉස්සල්ලාම ෆිල්ම් එකට ගත්තේ ජයශ්‍රී මංගලම් එස්් පේමරත්න හත්මය. ඊට පස්ස ගත්තට ජයස්ත්‍රීම් මංගලම් කියන චිත්‍රපටිය තමයි මම ඉස්සල්ලාම න ගිහිල්ලා කැමරාවක්කිඉදරී ඇඩ්කරේඒ ජයිස්්‍රී මංගලම් කියන ෆිල්ම් එකේ. ිල්ම්ි කදක්ක එන්න ොදේ ිල්ි ඇතන විජ්‍යක කුමාරතුන්ගේ කතමයි ම ඇත් කරේ පල්ලවෙෙනට විජ කුමාතුක්ක ඇතර මල මට ලැජ්ජයි කියන්න. මේ අපි විජ්‍යකුමාතුම හිටගෙන ඉන්නවා මමත් හිටගෙන ඉවා. මිනිස්සහන කෝමයක නිලියෙක් නෑ නිවක්. කෞද මේ අනේ වි්‍යයියට මිනිස්සුන් මැරෙනවා ඉතින් මම් බලන් ඉන්වානේ මට කවුරුත් මගේදී හබලන් නෑන කියලා. කෝ මේ එකක නිලියක් නෑනේ කෞදබන් මේ නිලියක කිය විජය කෞද සර්මයක නිලිය කියලානවා මේ ඉන්න කියලා පෙන්න්නනවා අයාද කලා ම ගණන්ගන්නවත් නැතුව යනවා මුල්කාල මුල්ම එකන පලවනිම චිත්‍රපටිය චයස්ශ්‍රී මංගලම් එක ඇත්කරේ එටඒ කවදත් එන්න බැරිවුණනාම කදාා පියාතරීම විජයකුමාදකම හත්ම යවනා එක එන්න බැරිවනා ඊට පස්සේ තමයි ජය කොතන දෙකාවේ ඒට පස්ේ මංගලනෑ මංගල තෑගව. ඒ ම ලාගමන ර ම සට ටන් මුල්කාලේ වැඩිපුර ජනත ප්‍රසාදයක් තිබනය ලබපතුම සඳහන් කන මල්වකාලහ බැමුණට අසනාමය අසුවේ අවසාන බාග සහ අනුව මුල්කාලේ. ඉතාමත් ජනප්‍රීගන නිලිය අපි දෙරපතුමිය ජනත ප්‍රසාදර පත්තර ගැන අපි මතකගේ ඇධිරම. ඕ ඇත්තම කියරනම තන මංගල තෑග චිත්‍රපටිය ඇතරම මංහිතන්නේක විසගන කෙනෙක්ගේ චරිතයක්හ. ඒ චරිතය මිනිස්වතරට කොච්චර ගියාද කිවොතින්ම්මල්ලෙ මට පාරි බැහැලවත් යන්න බැරිවුණා. මම සමහරු මට කෑගැහ්වා. කැතවිදිහට. මට මතක මං වැඩට ගිහිල්ල මං ගෙදර ඇවිල්ලා අඩනවා මං කොම නැරති ලහිටිය මං අඩනවා මට අකවදා චිත්‍රපට, ශේෂත්‍රයට ම යන්නෑ කියලා. මට පුරුදුනෑ මේවා. හැබැයි ඒ කාලයනකට මගේ අම්්‍යාප්‍රච්චි ඇතරම. අක මැතිවලලා හිටන් චිත්‍රපල ශෂත්‍රයට එනවට. ඉතින් පසුකාලීනව Hඩ ගිහිලා කතාකරාට පස්සේ තමයි අප අම්මම කැමැති කරවගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ ආකාරයෙන් ම ඉදදිී වුණත් මංහිතුවම කවදාතායන්න රස්සා විතරක් කරගෙන ජීවත්වෙනවා කියලා. ඇ මටීව එක මගේ රූපය දකිනකොට මට පොඩ්ඩක් කාසාාවක් ඇතිවුණා. එතකොට මිනිස්ඇල්ලම ඒ ගොඩක් අය කොච්චරමට බැන්නවුනත් ඒ චරිතය ගැන ඉදිට කතා කරාවනත්. මංගැන පත්තරේ තිබුණේ ඉතාම හොඳට රඟපාලතියෙනවා ඒවගේ තියක්කිින් ලස්සනයි කියනකට අපි කැමතිනේ ඉතින් ඒ කලෙහරි පොඩි ඉතිං ලගේ ලස්සනත් වර්ණනා කළ දානකොටමඩතින් ආසාවක් ඇතිවුණා. ඒලිතරන්නම අදරත් සුරූපි නියයකින්න අපි ඔබතුන් මේ ඳරගන්නවා තැ ඕහ අඒත් සමකෝ මේ දැන්න්න හල දැනගන්නුට ඒකාල මේ ඔබතුමිය ශේෂත්‍රය තුල බැබලෙන තරුවක් එතකොට සුරූපි අපි කතා කරාගේ එතකොට වීවාහා යෝජනායහෙම කොඩක් එන්නඇට දේවගේම මේ අපිට ආරංචීම මේ ලෙුම් මෙහෙම පෙට්ටි පුරුවන් කරන්න ඇවිල්ල තියෙනවා කියලා කද ව්ව අපි නිවැ ීන ඔයා නොවන්දන්න ඉපදිලා ඇැද කියන එකත් මොන්දන්න කකවද ලියුම් පෙට්ටි ගොඩත් තිබුණන කියකිවේ. ඇරදි එකතාව. නෑඇත ඇත්ත ඇත තාම තියෙනවා මගේතන්නල් ලොකු සූට්කෙස් හතරක විතර තාම තියෙනවාමට එපු ලියක් එවගේ මගේ අපපච්චි තමයි ඒවට උත්තර සපයන්න ඇත්තම කියනවනම් මගින් අහන අරෑට ොනද ලියන්්ඩෝනමේ ලියවමය කිය ඉතින් මං කියන ඉදින් අපපච්චි මයි ියල දාන්නේ ගොළන්ඩ. ඔ තරමටද මට තේරෙෙන්නෑ මට මේක හලුද දෙයක්නේ ඉතිං ඒකාලයෝ ඒවගේ ලියවු වලින් ගොඩක් ගනුදනු කරේ ඉති තමත් විනෝද කාලයක් තමයි ගතග ඇත්තරම හරි විනෝදයි සුන්දරයි මං ආසායි ඇත්තර මේ කාලට මේ මෙම ප්‍රශ්න කමු කර නිසුන මේ ඔ ලොුම් එවපු අයා අතරරි හිතගේ කෙනෙකෙම හිටින දේ කාලේ. අනිවාර්යම ඉතින් එහම වෙනවා විවාව යෝජනත් ඒ කාලයාවා දෙම වයසිනු ගොරක් ඒ කාල හරි පුංචි ඉති මට එහෙම ඉති විවාහ වෙනවා කියන එකත් දැන මං දන්නේෙනෑ ඇත්තර දන්නේනය කියන්නවේ න මටේක නියංක. ඒ මට තර කියන්න දන්න මොකද වේ කොහෝද ඉන්ඩෝන කොහෝද අන්න නේ කියනන්න මොකද ඇත්තම කියනන මගේ අම්මිටේ ඒකාලිම තමයි ස්කොල් එකක් කම් වෙලා රට අන්ඩ වනේ ඉතින් මගේ අපපච්චිත් ගියා පහිටේ පුංචා මලගේ ඉග ස්කෝල්ලිගෙන ගන්න කාලේ මගේ ආසාතිබන ඉගෙන ගණ්ඩනේ ඇති මගේ ඒලෙවල් කරලයි වරේලායි පස්සිමාව කැම්පර්ස්කට සිලෙට්ටුනා ඒ වනත් මම වැද කන්ටිනව කරේ නෑ මට ආසාවත් තිබි ගුවන් සේවිකාවක් වෙනවා ඇත්‍රම ලොකු ආසාවත් තිබුණා ඉතින් ඒක නිසායි ඒ ආසාව පස්සේ දවුවමිසක් මේ ආසාාවට මමිච්චරම මේපල ෝ කැපවීමක් ැන පිටිපස්ය දුවන්ඩ තරම් මට එම ආසාවක් ඇතිවනේ නෑ මේක ඇතරම අහම්බෙෙන්ම මගේ ජීවිතය ලියවෙලා තිබ්බ දෙයක් මගේැ හොරස්කෝප එකක ලියවෙලා තිබ්බදයක්. අහම්බෙන් වෙච්ච දෙයක් ඒවගේ ම හිවෙන ඉන්ටර්නශනලි මට මිසේෂයගේ පෝතරන් රප්ෙන්ඩ අවස්සාාවල බහි කියලා ලන්ඩන්වලදී ඉතින් ඇතිදි මට හීනයක් වගේ එහෙදි මම මගේ අම්මි එහෙ හිටියේ ඉති ම හ රස්සාාවක් කරා ඊට පස්සේ ඉන්දලතමයි මන් ලංකාවට නැතවතාවක් කෙන්න ඉතින් ඒ වෙල්ල ඉති මට මන් ලංකාවි රස්සාාවක් කරා ඉති එ මඟ ජවිතෙක් මවුනේ මුල්කාලෙමල් විශාල කැපරීමක් මේ කලාව වෙනුවෙන් දුන්නේ නැහැත්තටම කිව්වති. ඇහමතයි මඟ ජීවිතයේ ගලාගලාේ අද දක්වා පොලස්තර ොඩ අපි කතා කරම ඔ නන්මම නින් සහෝදරයා මට නංගි කෙනෙක් නංගගේ මර්තමයි ටවෙන්ස්ල ඉදටිකල් නැහැ ඒවනත් නංගී නගිරම් දටිග ගන්න පුළුවන් ඩාන්සිම් පුළුවන් යහර ඊ ලස්සනය නංග එවගේම අක්ක කෙනෙක්කින්වා අයිිය කෙනෙක්න්නවා පිහාතර දෙෙන සුන්දර රමාකාලගේ නතික අතාගරන්න කොට සහදර සහදර ගොඩක් එකක් ඇතකරු කාලාලයත් ොට මේ එත්ක ොහ තු ම මේ ක්‍රී . මගේ පුංචිකාලන්ද ලම ක්‍රඩාවට ලොකු ආසාවතන එද ම ස්කෝලන් කල නේබෝල් ගහවවා ො ඇත්ලීට් කෙනෙක් බාස්කට බෝල්ලේ කර ඉතින් ඒ පන්නරේතාමට ං ඉස්කුලෙන් අස්වෙල්ලා මම රස්සාාවට ඇවිල්ලත් මම කලාවට වැඩිය අ මංකරපු ක්‍රීඩාවල් වලට මගේ හිත යොමුුණනා එම් ම නෙට්බෝල් ක්‍රීඩාව තරගෙන ම දිගර්ටම ආවා එලමන් ජාත්‍යන්තව නෙබල් ල ම ජා්‍යන්තරවත් ගියා ගිහිල දිනලත් ඇවිල්ල තියෙනවා පේකණ්ඩායම ඉතින් එහමතමයි ක්‍රීඩාවටම යමූන්නේ ඔහු දැග කෙනෙ කිතන්න පුළුවන් අපි කලාකාරයක් ගත්තරවස්සේ ඔහු රඟ පෑම ක්ෂයක තවන ත පුල ඔු ්‍රඩ ් තරක් දක්ෂක මඩි ලට කෙ මගන බ මේ ක්‍රඩාාවට දක්ෂය ගේ අධ්‍යාපරනයට බු ක් දක් වි විද්‍යා . ඒ ශවිදාලන තරවවා ඒ න ඒගේ මන් චිත්‍රවලටත් හරිම දක. චිත්‍රමයිස්කලඉගෙනගත්හ චිත්‍ර කලාවල් දක්නාවම එස් සරත් මහත්මය තයි මට ඒ දිගටම කරගෙනන් දවස්ථාව හ මේ වකරේ මොකදමං ඔයිල් පේට ගැනක් දැනග හිටිය නැහැ. ඒට කියලදන්නේ ම තාමත් ඔහු ලංඟට තාම ඉගෙන ගණ්ඩ තාමයනයි ඉතින් දැමයි ක්ෂිවිෂණ එකත් තියන්න එදා ඉදල දැන් හිදදාගෙන ඉන්නවා හැම සර අනිවාරම ක්ෂිවිිෂ එක තියෙනවාමයි. අපි ාතතා කරන යි තැතුම විදින අනිවාරයම අපිටත් බල ලබ ුව කියල අපි දැන් කතාගාණ බහෝදේවල් එතෝට දැ තැනගි කර විශවිද්‍යාව රම ව . පද සම්පූර් කරන්නනැතු ඒගන නතරනග. හැබයි පතුමේ පසෙ කාලික උපාධයක් සම්පර්ණ කරන්න ශදා. කැන විශ්වවිද්‍යාලිනවේ ඒක විල්ල බයිරුපාදයා යතනේ ඒවගේම තමන් ඕපන්න සිටියේ කල්මනාකරන ඒ සහතිකත් ලබාගත්තා. ඉරපස්සේ මටවන කළ තිබේ මේ නී නීති විද්‍යානේ ලෝ ඒක කරන්න ඉතින් ඒකත් බාගර නතරවුණ. කගන්න ැරුණ මට කැටිනයෝ කරන්න ැරවුණා ඊර පසේ ම ගියාත් ජනමාධ්‍ය මේකඩේ එකත් මම කරා ත් එක්සෑම් කරන්න බැරවුණ කොරෝණාපුනනිසා ඉතිං ඒ වනත් ඒ ලැබූ දැනුම දැනුමෙන් තමයි අදම ගොඩක් ජීවත්තයෙන්නම් ගොදු ගොඩ්ඩක් ජීවිතයේ අපිට උපකාරී වෙන අපි එක්සෑම් කරන්න මෝනේ නෑ අපි ඉගෙනගත්තොත් දෙයක් ඒ ඉගෙනගත්ත දේ තුළ අපි ජීවිතයට ගොඩක් ඉවහල් වෙන කරුණු කාරණ අපිට එන්නවා ස අපිට ඒවලින් අපිට ඒ ප්‍රශ්න ඉක්ම නිින්ම නිරාකණ කරගන්නට හැකිවෙනවා ඒවගේ දවල ප ගෙන තිබවා. තැන් ගොඩක් අයි තින ප්‍ර්නයක් තමයි මන් ඉගගත්තයක් තමන් ගැගතයක් තමන් ජීවිත රැප්ලයි කරගන්න බෑ. තැන් ඔබතු මේ සධන් කර ද විධ ශේෂ්‍ර ගණනාවක අධ්‍යාපනය හදාරලා ඒ හැම දෙයක්ම ජීවිතයට පන්නර යක් වුණ කියලා. ඒක වැතගත් පනවිඩක් මහිතන්න ඕ අනි වාරේම අනේ මම මං හැම කෙනෙගිම ඉල්ලා සිටිනවා තමන් බය නැතුව ගිල්ලා මේ. නිට එක රෙජස්ටවෙන්ඩ නීතිවිද්‍යාව පළිබඳ ඉගෙන ගන්නන්නේ. උකද අද රටට අපේ රටේතියන ප්‍රශ්නවලට ස අපි මුණ දෙන ගෝඩක් විවිධාකාර වූ ප්‍රශ්නවලට උත්තර සපයගන්න අපි නීති විද්‍යාව ඉගෙනගෙන සිබිය යුතුමයි. ඒනිසාම හැම කෙනගේ මිල්ලා සිටනවා සහ ඒවගේ දමයි ඒට අමතරතව දැනුමක්. කලාව පිළිබඳ දැනුමක් කලාව කියනක තමන්ගේ හද තුළ තියයාගණ්ඩ මෝනේ. කලාව ඇත්තං අප සමාජයේ කොහොමද ජීවත්වෙන්නේ එකෙන නිහා රොබෝස්ලවගේ ඒ එහම ජීවත්වට බැහැ. අපි හොඳ නම්්‍යශීලී වේඩෝනේ. ඉතින් ඒක නිසා ඒ තැනට සුදුසු දැනුම ගණ්ඩනම් එවැනි අපි උපාධයක් විභාගි කරන්න මවශ්‍යනය අපි ඉගෙන ගණ්ඩෝනේ. ඒවගෙන තව කෙනෙක් හොඳ දෙයක්රන්න දෙහත් දිහා බලලා ඉගෙන ගන්ඩ. මම ඉගෙන ගත්තේ අන්න එහමයි. ඇති මම මයි හැම්වෙලේ මහන දෙයක් තමයි මේ කොච්චර දවරන් හිනා වෙලාමි ඉන්නවා කියනට. මම මට තරාගියත් එක විනාඩි පාහයි ඉරිපසුමං ආයි තිනා වෙලායින්නේ. ඒ ගේ මංගේ ඉගෙනගත් දේත් එක්කතම මගේ මනස්සට ඒ දේවල් එකින් 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 එක ඇතුල් වෙන්නේ අර තරහා ගැනීම සම්බන්ධෙන් මදුකර නිසාමයි යහන්නේ අපබතුමයට මේ. කික්ම කේන්තයන කියලත් නිකන් ආරංචයක්කාව මේ අසාධාරණය වගේ දේවල්ටයක්කි වෙස නමාරවිනේද අනිවාරයෙන්ම මම එදා ඉඳ ලම ෆයිට් කරන මේ අසාධාරණයන්ට මොකද මේ තමන්ට වේවා මවා මම දු ගන්නාරාල කෙනෙක් තවත් කෙනෙකුට අසාධාරනයක් කුණොත් ම ඒ වෙනුවෙන් කතා කරවා. මොකද මේරටේ ඒම අසාධාරන වඩ බෑ එම වඩ පුළුවන් ඒ අසාධානට කොහැරි තැනක තියෙන්ඩෝනේ එකට උත්තරයක්. එතකොට ඒ උත්තරේ බෙන්්ඩක්ක මැතිනම් මේ රටේ ඉන්නවා මම තරවැෙන්ඩිපාම මේ දේගනොට මේ රටේ රජයේ රාජ්‍ය පරිපාලකයෝ තමයි මේ අසාධානකම් කරන්නඩ ගොඩ්ඩක්ම බැඳිලයින්නේ. අපේ මිනිසුන්ට එනිෙසා බයිවෙන්ඩිපා. කිසි කෙනෙක් බයිවඩෙපා තමාන්ට අයිතියක් තියෙනවාන. තමන්ට තියෙනවා තමන්ගේ අයිතින් ඉල්ලන්ඩ අයිතිවාසක ඉල්ලන්න තමන්ට එකක් ලැබිලා තියනවා. එද ඉල්ලන්ට බයිවෙඩපා. කතා කරන්න බයිවෙෙන්්ඩෙපා. මොද අපිට නිදහස තියනවා අපිට මාධ්‍යනි දහස ඒවගෙන් භාෂ්නයන් දහස කතාකිරීමේ අයිති හැම දෙයක්ම තියෙනවා එහම තියදියි බයිවෙන්නේ මොකටද බයිවෙන්නිිකා සල්ලි වලට කාගවත් සල්වට බයිෙන්ඩෙපා ියනිෆෝර්ම් එක ඇඳගත්ත පලියට කවරව බයිවඩපා. ම කියන්න එච්චරයි. හරිදේ හරියට කතා කරට අන්න ඒ කදේ කතා කරන්න තමයි ඉගෙනුම අවශ්‍යයි . හරි ලස්සන කතාබක් සොදුරු කතාාවක් ලැගතු කමින් කලාගෙන යනකොට හරි ලසන තරක්මට මත වනා මේ අපේ නිදහස ස මාධි දස පිබඳ ඔපතුම සධහනක් කරව මේ ඒ විශෂය පිබඳ යම් හැදැරීමකොත් ඒවා නමාද්‍ය න සන්නය දැන පිළිවද. දැන් අපි දකිනව සමාජය තුළ හරියට මේ ඕප දහන ගොසිප් කියන හරිට මයනවා. සමාශමාධ්‍යය විධ පී භාවිත වෙන. අගගේ විතු මාධ්‍ය පවා බැරදි විඩියට ව්‍යාජ පුවත් සිදිරිපත් කරනවා. ඔබතුට සමීිපද්දැක මෙමති රදම අන වාර්යම මල්ලි. මට වෙච්චි අසාධාරණයක් නෑ වෙන කාටවත් වෙච්ච. මේ මේ වගේ මේ මං ඉස්සෙල්ල කිව්වා වගේ මේ අසාධාරණයට ලක්වෙන්නේ මම කිව රාජ්‍ය නිලධාරී නියෝ රාජ නිලධාරයෝ. ඔවුන් ඔවුන්ගේ තැන තියාගණ්ඩ ඔවුන් අසරණ මිනිසුන්ව බිල්ලට ගන්නවා. අසරණ මිනිසුන්ගේ දෙයක් දැකලා එක හරියට හොයා බලන්න එඇතුව ඔවුන්ට පාහර ගහනවා. ඒවට පාවිච්ච කරණ මාධ්‍ය. මාධ්‍යකරුව දැනගත යුතුයි. ම මධ්‍යකරුව කියනක හරිදමන්ද මාධ්‍යකරුවන් සමාවෙන්ඩෝනය වචන පොඩ්ඩක් හරි කාටඩි හිතරිගෙන නම්. ඒගොල්ලො දැනගත යුතුයි හරිදේ සොයා බන්නමුකද ආචාර ධර්ම පද්ධ තියතිය නොව දෙයක් දැනගත්තහම ඒගෙන සොයා බලන්ඩුවන සොයා බල්ල තමයි පත්තරේ පල කරන්නඕනේ ඇන්ත කැන චැනල්ලෙක් අපි එක කියන් ඩ ඕනේ. එහෙම නැතුව තමණඩාපු ඕනම දෙයක්. ගිරව් වගේ කියවන්නට කවදාකත් හොඳනෑ. ඒ නිසා මංඉල්ලාස්සිටන මොකද මේ රටේ අපරාධකරුවන් බිහිවෙලා තියනෙ ඔය නිසා. මේ රටේ අහිංසක මිනිස්සු අපරාධකරුවන් කරන්නත් මේ මාධ්‍ය. මේ රජ්ජයේ උසස් නිලධානය ඒ තත්ත්වයට පත් කරන්නේ ඇති මම මම මාව එවැනි අසාධාරණයකට ලක්වෙච්ච චරිතයක්. ඉති මම දන්නා ඒ මම මං කොහොම මේ අද මිච්චර කතා කරාවනත් මම ඒ අතාරන්න සමහරුන්ගේ ලැජාාව නිසා සමරට ඉදිරියට යන්න බැරිකම නිසා සමරුවත්තරවා ඒත් සනෝජ පිබිලි කෙන චරිතය එහිමනවේ. අසාධාරණයට අසාධාරණයට මම ඉදිරියට යනවාමයි. ඉතින් මම දැන්ට මේ යම්ෂ මාධ්‍යන යම්සි පත්තරයක් මාධ්‍ය තුළි නොත්කිව්ව පත්තරයක් මට විරුද්ධව සතත්්‍ය ොරතුරදාල ම දැන්ටම ගැන ෆයිට් කරගෙන යනවා. ගිහිල්ල ෆයිමමකින් දිනුවා දින දෙන කනගාටුව ප්‍රකාශ කරල එගොල පත්තරේ දාල තිබා හැබැ ඒගොල දන්න ඒතුළින් මටවවෙච්චි හානිය මං කුච්චර අවමානයකට ලක්කුණාද කියලා කියන්න දන්නේ බැයි ඒගොලන්ට ඒගොලන්ට අවමානය ලක්වෙන්නේ ඉතා මෑතක දම එක සිදුවනවා. එක මං මතන්දි ප්‍රකාශ කරන්නේ . එහ සිදන එනිස මං ඉල්ලාසි මේ රට සියලුම දෙනක මට නෙව මේ රට අනිත් මිනිස්සු වෙනුවෙන්තමක ෆයි් කරන්නේ. ති මල්ල සමහට වාට ඕට වඩ පුුවන්. වාට වොත් මින්වා ඕනෙන් වෙලාක ෆයිට් කරන්න. පාර්යන කාන්තාවකට වෙඩ පුළුවන්. මමින් අයා වම් ෆයි් කරන්න. ති අන්න ඒක මලි මංකෙන් මේරටේ මාධ්‍ය කියනක මීට වැඩිය බුද්ධි මත් වන්නඩ ඕේ. මේ මාධ්‍යකෙන මාාධ්‍යය හසුරුවන්න. වගකීම් සහිතව වැඩ කළ යුතුයි. මකද මාධ්‍ය තුළින් තමයි මේ රට තියෙන්න්නේෙත් නැතිවෙන්නෙත් මේ මාධ්‍ය තුළින්. ඔ හොඳ ප්‍රේෂයක් ගත්ත එක මී දන්න අපිටේ ප්‍රේක්ෂකයයටට හොද ආදර්ශයක් හොඳ පණඩක්වේ මාධ්‍යය වගකීමක් තියෙනවා. මාධ්‍ය වගකීම ඉටු කරන්න නැත්ත සමාශය තව තවත් පරිහණටි පත්තනික තමයි වෙන්නේ. මේ කතා ාහතුලු අපි අවදුරොත් කතා කරම දැන්. ස් කලාකාරයෙක්යෙන් සංවේධිපු් කලෙක් එතකොට ඔබදුමියට ඒ ගොසිිප් එකක් හරයෙම ඇත්තන් සමාජ මාධ්‍යෙන්කෝ මාධ්‍යයකින් ය හානියක් ඉදිරයක් ව්‍යජ පෝධක් නිර්මාණය කරාන එක කලාගාරෙක් විදිට ඒ සංවේදිිකමත් එක කොහොම දෙක දරාගත් අවස්ථාව. හරි අමාරයේ මටනම් ඇතරම ඇඩ නවා. ඇමන්දන්න මගේ ඒපරේ දම මේැ ඉසල කිව්වාගේ මම යම්සිේ මාධ්‍ය උසාවිියකටට අන්ඩ සිදුවන මං එතෙන්දි මගේ කඳුලු වැටනෙන ඇැටි දැක්කම් මටකප දැන් මට ැජ්ජයි කියන්න්න ඇත්තරන ඒත් මට අවශ්‍යදේ ම ප්‍රකාශ කරා ඉති අපි හරි සංවේදී අපි තුළ ඇත්තම කියන්න අපි දෙයක් කරද්‍ය අපි හැගි හරානය. අපි දෙයක් කරන්නේ එලිපිට ඒ ඒ දිහා බලන් ඉන්න කෙනා හිතන්නේ වැරදි විදිහට වැරදි ආකාරයෙන් ඒ ගොලු බලන්නේ. එතකොට දැම්මල්ලි බං හොඳ මුදහනකන්. මම මල්ලිය එක්ක අද මෙතනින් කාරෙක්ක නැගල යනවා පොඩ්ඩ ඉල යම් ල්ලි අතනි ගොල්ෆෙර ගලමොනොලි කාලායමු බලන්නා කෙසේද බලන්නේ. හරිද මල්ලි මම මං මේ ගෙන හොද්ද අධ්‍යනය කියේෙදුනා හරිද එතකොට මම ස්තව මගේ සහෝදර නළු නිලි යන ්‍යහාබල්ලෙඳදලා මම අනිත් පේශෂකයන් එක්ක ඉඳලා. මං එකගොලගේ කතා ආගෙන ඉදලා තියෙනවා. එතුකට මට හිතුුණා මේගොල්ලෝ මේ නොදන්න දෙයක් නේ ගැන නේද මේ කතා කරන්න එක එක. එහෙම කතා කරන්නේ එපා මම මමගේ ආදරණී අම්මල තාතර නංගිලාම් අයලක් කලාගෙ මං ඉල්ලා සිටිනවා. තමන් හරියටම හරිදේ දන්න ඇතුව කතා හදන්ඩ එපා. ගො ගස අපි කලාකරවල සංවේදී. ගොල හරි යාලුයි ඒගොලු අතරනෑ මෙයා පිරිමිය මෙයා ගෑනිය කියන්න එහම හැඟීමක් නෑ. අපි අතරතියන සහෝදරත්ව ප්‍රේමයක් තියෙනවා අපි. ඒ පේමයක්ත් එකතමයි එන්න අපි කණ්ඩයමු. එන්න අපි එන්ඩ අපි එකටමූ අපි ඔය රෑවඩි ෂූටිං රලා එකට අපි කනවා බොනවා විහිලු කරනවා අපි ඒවගේ ඉන්නන්නේ අපි හදව. අදවත වැරදි හැඟීම් අපි තුළනෑ රමම දන්න ඇයි අනිත් මිනිසුන්ට ඒ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ප්‍රශ්නයක් කරගන්න ඒගොලන් එහිම ඉඩ බැරින් එගුලන්ටත්ඩේ අවශ්‍යෙන් නම්. මම ඉල්ලා සිටිනවා ඒගොලොත් එන්ඩ. අපි කවදත් එපා කියන්නේ එන් දවගුලු ඇැල්ල ඉඳගන්නා පිතික එකට කණ්ඩෙන් අපි කතා කරන දේ කතාකර පිටවස ාව අන්නේ අප ය ගතුභාාවයා හරි හද ඉහලයයි අපේ ලැං ගතුභාවය. අපි එකට ගමන්යන්නේ අපි එවා අඩගානි සමහට පිට්‍රරටක ගමනක් ගහම වනත් වැරදි විදිට ආකාරය හිතනන්. ඇයිම හිතන් නිම මිනිස්සු තාම මනසගොල්ලන්ගේ දියුණු වෙලා නෑ කල්ප වෙන ආකල්ප වෙනසක් මේ රට අවශ්‍යමයි. මේ රටට ඉගෙන්නුම කියන්නේ ඉගනීමත් මොකද තියනන්නේ එකෝ කියෑයි කෘෂ්්‍යකරමය එකකෑය ප්‍රාගෘත්තිය එකක සමාජ විද්‍යාව මොනාරි මොනයි වාගේ වගේ තියෙනවා. මේ වල ඉගනීමක් තියෙනවාද මේ රටේ සමාජ විද්‍යාවටත් අඩුගානේ ඒකටවත් දෙනවනම් මේ සමාජය කොහොමද හැසිුරෙන්නේ මේ සමාජයේ ඇතියන හැඟීම් මොනවාද. එක එකකා තුළ තියෙන හැගීම් මොනද මේවා පාලන කරගතයුත්තයක සේස කිය මේ ලමයිට උගන්නනවන්නම් අබට පිට රට බලන්න. ඔය හදැරීම කියෙන කාරණනාවේදී මම හිතුව මේ මේම වෙනත් ප්‍රවේශයකට යොමු කරන්න හැදැරම කියෙන අත්‍යවශයයිත් ඕර්ම ශේත්‍රයයක් ගැන දැන්ි දක්කිනවා ලා ශේස්ත්‍ර ිනි චරක ශේත්‍රය තුළ මේ හැදරීමක් නැතිය ශේත්‍රයට නවා ඉගොල්ලෝ ඉගොල හතුපි පෙනවා වගේ අපි කියන්නේ. ඉක්මනනිින් තිපනෙන වගේක්නනි පරවෙලායවා. ඔබතුමිය දේෂ්ට කලාකාරණිය ප්‍රවීණ කලාකාරණයක් එතකොට මෙ ඔබතුමේ පැමිණි කාලවක්වානුසාහ දැන් කලාශේත්‍රය තුළ ඔබ දකින වෙනස කොහොමද විස්තර කරන්නේ. අපි ආපුශේෂ අපි අප කාපු කාලෙ තියෙනවා. ඒ කාලෙදී මම දන්නෑ මංකතා කරන්නේ මම මම නං ආපු කාලේ ම හොඳී ගෙනුමක් එක්කාව හොඳ පන්නරයක් ලබාගමි තෙන්දාවේ. ඇවිල්ල මම අනිතයිදියා බලං හිටිය. ඒගොල්න්නම් මොනවාද කරන්න එක කියන එක. ඊට පස්සේ මම ඉගෙන ගත්තා මංග ස්කෝල ඉගෙන දෙවා ඩිහිටියට ගරු කිරීම. මම ඇත්තර අපේ සමට ලංවෙන්ඩුවත් බෑ අපේ වැඩිහිටී කලාකරුවන් එක්ක. ඒ වුනත් මම එගුල්ල ළඟට ක්ඩ ගියාවවුන තිස්සලාම් එගුලන් ඉඩ දෙනවා තේකත් දුන්නත් ඒගුලන් ඉස්සලාම ඉඩ දෙෙනවා ඊට පස්සේ තමයි මම. ඒති අපිට අපි කතා කරන්න ගමසාමටය ගොල්ල අපිත්ක් කතා කරන්න නැව යනව කතරන්න ලෝගුඩ් මෝනික් ඒම කියවා. ඉ එතුලින් හයට මොනව දැි කතා කරන්නේ. ඉති ලෙංගතු උනහාව තම ඒ ටිකටික වැඩි ඒ තත්වය ඇතිකරගන්නි දැනග්ඩ ඕනනි එතකොට අපි එතෙගිල යන ම තමයි ලොකුම නලිය.මන් තමයි ඔක්කොම දන්න කෙලා හිටියො. එයා ඉන්නේ එදාට හා දෙවනි දවසට විතරයි තිපස බේමය විසික් වෙනවා ම එක උදහන්ැන ම මේ අවස්ථාවයක කිය නවා අනූෂා ධමයන්ති කියෙන චරිතය. අනුෂා දමයන්ති කියන කාන්තාව ඩ ආදරන හරිම ආදරයක න මේ ශේෂත්‍රයට ඇවිල්ල එයා එච්චර රඟපාණ්ඩ බැරි නිලියක්ගේ කාලේමුකා මුල් කාලය එයාට න්සිංක් විතරයිෆක්. එතකොට ඒයා ඇවිල්ල යා කරේමකද, යයා උදදට මොලේ පාවිච්චි කර. එයා ආටිස්ලට ගරු කරඬ ගත්තා. එයාට කතා නොකරපවාටිසල්ලඟට ගිහිල්ල හැලෝවක්කී ඔය කොහොමද අකිත ඒකක්ගේන්නද. ඇතර මමුවත්තයම කල්ලනෑ. යා ඒ ක්‍රම අදද වෙනකං යා කරගෙන ආවා අදත්්‍යයාය කරනවා අද යාන්න තා්‍යයද යක්ක්කහම හරිම සතුටින්. එහෙමයි ආටිස් කෙනෙක් කියන්නේ ලිංගතුකමසා කන වැඩිහිටයන ගරුත්තුවය. අනිවාරයෙන් තියෙන් ලෝනේ. මොකද දැංවොල් සේෂත්‍රය විල්ල කල්ලිවාදය මිහි වෙලා තියෙනවා. ඒ කල්ලිවාදයක්ත් එක ගොල්ලු හිතනවා ඉහලපෙලේ ඉන්න ආඩිස් කෙනෙක්කින්වනං එයාඉන්නවනම් ඔක්කොම සංව සම්පූර්ණයි කියලා. ඒමයි හිතන් ඉන්නේ. එතකොට අනිත් අයව එහෙම පිටිම හැලෙනවා. ඉතින් ඉ පරද අපි උත්සයකටත් ගහාාම එකමට ඒ බල්ල එක ඉඳගෙනින් නමේ දන්නේ නෑ වගේ. පොඩ්ඩි අය දන්න නෑගේ චිත්‍රපටියක් රඟපාල ති එක චිත්‍රපටියා ඉතින් මම ඒ ගොලන්ින් ඉල්ලා සිටින කරනා කරලා ඔය තියන මේ හැගීම් ඔය තියන කුවක ගති ඔක්කොම නැති කරන්න නැති කලා අපි එක මිනිස්සු එක ේ මස් නහවර එකට අප ඇඟ කපල බැලුව තියන්නේ ක්කොම එකයි ි මිනිස්සු. බි මිනිසු මර්රෙනවා. ඒක නිසා කන්නා කරලා එකට එකතු වෙන්න එකට කතා කරන්න ව තවකුට පරයාන්ට කතාකරොත් එයා ඒකන්නේ එයාගැන වැරදි කතාකරොත් එතනින් අන්න එතනින් නිවත් වනාට ප්‍රශ්නයන්නේෑ. එතනින් ඉවත් වෙලා පොඩ්ඩක් අරයා බන්නකංඉඳල ආ පොවෙලා කතා කරග කමන්නය හෝ මිටි තියන්න්නේයන් නිපා කිසිම දසක . මට මම කියන්නේ මට සේෂව ගැන කලකිරිලාඉන්නේ. මට ඇත්තරම කලකිරලායිඉන්නේ. ම මේ ඒ පරේද තවත් විශාලසයෙන් කලකිරුණම්. සම්මානගත්තා නළු නිලි අංගිතියා. මම Fබ එකේ දැන්ම. විෂ්කල්ල තිබුන්නෑ මේ එක පේජ්ජ එකකහෝ. මේ ලොකුයි කියන්න නළුනිිලි ඔක්කොමින්න්නවායි පේජ්ජ එක. ඩිරෙක්ටර්ස් ලයින්නවා. ඩිරෙක්ස්ල තමන්ට තමන්ගේ දේවල් සපුරගණ්ඩ පුළුවන්නම්. අ එඒ තමයි නිලිය හරිද ම මම මේක බය නැතුව කියවාද මට චිත්‍ර පටල හිටියත් එක නැත් එකයි තෙල් ද්‍රම ටියත්කයි නැත්තකයි. එහම කරන්න පා කියනක මං මේ අවස්සාාව කියනවා. මොකද තැන දෙන්න ඕනේ දක්ෂකමට තමන්ට දෙයක් කරගණ්ඩ ඕන්නන් එක තිරේෙන් පිටු පස ඕන දෙයක් කරගන්න එක කිසිම අදාලත්වය න්නේ. හඳ හැබැයි මේක ගරුත්වය ශේෂ්‍රේතියන ගාම්බීරත්වය නැති කරන්න හදාක්. සංවේදී හදවතකට කලා ශේත්‍රය සම්බන්ධයන්ති අදහස තමයි අපි දැක්කේ. ඇතුන එඇතුමින් සඳහන් කර වගේ මේ පර්තමාන් ශේත්‍රයතු ල අපිත් දකින යම ගැටලුසාහතත් ඇදන වගේ ජේෂ් ප්‍රීන ංඟදරයන්ට රංගර්ශිල්පීන්ටේ නිසි ගෞරවය දැගන්න ඇය දෙනවද කියන සම්බන්ධය ප්‍රශ්ඥයක් ඉතින් බට නැවත තාවලට වස්ථ උදාරමෙන් කාල වෙලා වික්ම ගේී ලතින්න දි වැල සටන තුළේ. ඔොම ලෙඟගතු ඔයගේම හරවත් කතාබා කිය දන. ප්‍රේක්ෂක බත්. ක් ආදරේ කර චරිතයක් සම්බග මේගේ ලෙංගතු දොඩමලුණු වෙන්න ඔපට තවස්ථාව හම්බවන ඇති අද වැඩසලන සඳහා අපිත්තක සම්බන්ධනේ ප්‍රවීන රංගණ ශිල්පිනි සනංා ිලීම මහනේ ඔබතුට බේවිනි සුතුවන්තවා අවස පිි සබන්ද. තක් ඉතින් ශ්‍රාවක ප්‍රේක්ෂක හෙතවතුන හැමදාමත් වගේ. අදත් ලංගතු හෝරා භාගයක් ඔබත් සම ක අපි ගතකර හට දිනේදීත් මෙවන් වූ ඒක හැ දිනීදත් මෙවන්නුව ට සටහනකින් හාමන බලාපොරත්වෙන් අද අපි හිල්ලේ නම් සු දවසක්.